මම නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අද අපි මාධ්‍ය සංවිධාන වෘත්තීය සමිති සිවිල් සංවිධාන වල එකතුවක් වශයෙන් මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ආණ්ඩුව ඊයේ ඉදිරිපත් කළ ප්‍රතිත්‍රස්ත විරෝධී පනත ප්‍රධාන වශයෙන් උත් ඒ වගේම දැන් ආණ්ඩුව ගෙනේම නියමිත බව කියන මේ සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත කියලා හඳුන්වන මේ මාර්ගගත ආරක්ෂා පිළිබඳ පනත කියලා හඳුන්වන ඒත් මේ සමාජ මාධ්‍ය මර්ධන පනත පිළිබඳ කරුණ දෙයක් කියවත් සඳහායි එතකොට දැන් ඔහුගේ මාර්තුවේ තමයි ආණ්ඩුව මුලින්ම ත්‍රස්ත විරෝධී පනත ගැසට් කළේ. හැබැයි ඒ අවස්ථාවේදී ඒක විශාල විරෝධයක් මත වුණා. ඒ විරෝධය තුල ආණ්ඩුව ඒක පස්සට ගත්තා. දැන් ඊයේ හිරිහැටියේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් පනත් කිනුපත් ගන්නවාක් ඉදිරිපත් කළා. එතකොට ආණ්ඩුව දැන් මේ අවුරුදු තුල මේ ඉදිරි මාස කීපය තුල මේ වැඩි කාලයක් නැති බොහොම කෙටි අවශ්‍ය කාලයක් තියෙන ආණ්ඩුව මේ විශාල පනත් ගණනාවක් සම්මත කරගන්න තමයි තීන්දුව කරලා තියෙන්නේ. ඉදිරියට එහෙම නියමිතයි ඒ කම්පන නීති පිළිබඳ පනත ඒ වගේම විකාශන අධිකාරිය පිළිබඳ පනත ඒ වගේම තියෙනවා ඒ අර ස්ටෝ එකේ තියෙනවා ගබඩා කරලා තියෙනවා කොයි වෙලාවෙද දෙදක නීති කියලා කියන්න බැරි තත්ත්වයක තියෙන්නේ කෙසේ වෙතත් මේ ප්‍රතිසස්ත පනත ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුව දැන් මේ අපි දන්නවා ඒක ත්‍රස්තවාදී වැළැක්වීම පනත අහෝසි කරනවා අහෝසි කරලා එකතකට නිකන් යන්තන් තැන් තැන් වල මේ සංශෝධන කීපයක් කරලා ඒකත් වඩා ඒ ත්‍රස්තවාදී වැළැක්වීම පනතට වඩා භයානක නීතියක් තමයි දැන් මේ ගේන්නේ යන්නේ මොකද දැන් 1979 දී ත්‍රස්තවාදී වැළැක්වීම පනත පැනෙව්වේ తాවකාලික විධිවිධාන පනතක් හැටියට తాවකාලික විධිවිධාන ඒ කියන්නේ එතරම්ම අදහස් වෙනවා ඒ පනත එක්තරා විදිහකට යම් නිශ්චිත කාල රාමුවකට පැනව පනතක් කියලා ඇත්තට මුලින් පැනෙව්වේ මාස 6කට ඊට පස්සේ තමයි ඒක අරින්මර මේ විදිහට මේ තීරණ කරලා දැන් මේ තාමත් ක්‍රියාත්මක වෙන්නේ එතකොට දැන් එතකොට අපි දන්නවා ඒ අවස්ථාවේදී ඕක කෙනෙකුට කියන්න පුළුවන් ත්‍රස්තවාදය කියලා හඳුනගත්ත යම් ප්‍රපංචයක් රටේ තිබුණා යම් බලධාරීන් විසින් ත්‍රස්තවාදය කියලා හඳුනගත්ත ප්‍රපංචයක් රටේ තිබුණා එතකොට ඒක නිසා එහෙම පනත පැනවීම හරි කියලා හොර යම් කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන් දැන් අපි දන්නවා අද වෙනකොට ඒ ප්‍රපංචය ඇත්තෙම නැහැ ත්‍රස්තවාදය කියලා හඳුන්වුවා ඒ ප්‍රපංචය ඇත්තෙම නැහැ එහෙනම් මොකටද මේ අලුත් ප්‍රතිසස්ත පනතක් ගේන්නේ එතන වෙන පැත්තක් මම ඔබට අවධාරණය කරන්න කැමතියි ඒ තමයි දැන් ඊට කලින් 1971 කැරළ අවස්ථාවේදී අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පනත කියලා පනතක් ගෙනාව. ඒ පනත පසු පැත්තේ පළවෙනි පැමිණි ජේ.ආර්. ජවර්ධන ආණ්ඩුව විසින් මේ අහෝසි කළා. එතකොට මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කෙටි කාලය තුළ අහෝසි වෙන ආකාරයකට තමයි මුලින් පැනෙන්නේ. ඒ වුණත් දැන් අද දැන් අවුරුදු 40ක් තිස්සේ ඒ පනත ක්‍රියාත්මක වෙනවා. ඒක මේ තවමත් ඒ අර්ථේ මේ ආණ්ඩුව නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. එතකොට අපි කලින් 1971 දැන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පනත පැනෙව්වේ කැරළ ඉවරනාට පස්සේ. කැරළ අවස්ථාවේ තිබුණ මොකද්ද? ඒ කැරළ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න හදිසි නීතිය පැනෙව්වා. හදිසි නීතියෙන් තමයි කැරළ සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ. එතකොට ඒ වුණෝ පේනවා මේ හදිසි නීතිය තුල මේ අවශ්‍ය කටයුතු සියල්ලම පාලකයෝ හිතනවා නම් යම් ආකාරයක විශේෂ නීති බලතල අවශ්‍යයි කියලා හදිසි නීතිය තියෙන ඕන අවස්ථාවක ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්න. අපි මානව හිමිකම් ක්‍රියාකාරී වශයෙන් කිසිම අවස්ථාවක අනුමත කරන්නේ නැහැ. ඒ වුණත් මේ රටේ භාවිත වෙලා තියෙන්නේ හදිසි නීතිය මහජන ආරක්ෂක පනත යටතේ ඕනම අවස්ථාවක පනවන්න පාලකයන්ට පුළුවන්. පනවල තියෙනවා. එතකොට එවන් තත්ත්වයක් තුළ ත්‍රස්තවාදය ලැකීම අවශ්‍ය වෙන්නේ පාලකයෝ හිතනවා දැන් හදිසි නීතිය සාමාන්‍යයෙන්ම අපි භාවිතයෙන්ම දන්නවා හදිසි නීතිය කෙටි කාලීනයි. අපේ රටේ කෙටි කාලීන නෑ. ඒ අවුරුදු ගණන් තිබිලා තියෙනවා. කෙසේ වෙතත් ඒක සැලකෙන්නේම කෙටි කාලීන මොකද සුවිශේෂ අවස්ථාවක් හැටියට. එතකොට හදිසි නීතියෙන් කරන්න පුළුවන් දේ ඒක తాවකාලික කෙටි කාලීන දේ ස්ථාවර කරන්න තමයි කතකට මේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත් ත්‍රස්ත විරෝධී පනත් ගේන්නේ. එතකොට දැන් මේ කියලා තියෙන ත්‍රස්ත විරෝධී පනත යටතේ අපි දන්නවා අද ඒ ත්‍රස්තවාදිකල හඳුනගත්ත ප්‍රපංචය නෑ. එහෙමනම් මොකද කරන්න යන්නේ? අද මතුවන අරගලවලට වෙනත් ආකාරවලින් මතුවන අරගලවලට මූණ දීම සඳහා තමයි ආණ්ඩුව මේ ත්‍රස්ත විරෝධී පනත ගේන්න යන්නේ. එතකොට දැන් තරව විදිහට මේ කාරණා සමාජ සාකච්ඡා වෙලා තියෙනවා ඕනෑම ආකාරයක අරගලයක්. දැන් මේ ආසන්න මොහොත මතුවලා තියෙන වෘත්ති සමිති ක්‍රියාකාරකම් ඒ මොකද ජන ජීවිතේ බලපාන ඕනෑම වෘත්ති සමිති ක්‍රියාකාරකම ජන ජීවිතේ බලපානවා. ඒ ජන ජීවිතේ බලපාන වෘත්ති සමිති ක්‍රියාකාරකම ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා හඳුන්වන්න
ලේසියම පුළුවන් මේ අලුත් පනත යටතේ. මොකද ත්‍රස්තවාදී කියන කියන පදය ටර්ම් එක නිර්වචනය කරලා නැහැ. එතකොට ඒ தත්ත්වය තුල ආණ්ඩුවට ඒ අර්ථයේ රෙගුලාසි පනවමි පුළුවන්කම තියෙනවා මේ ඕනෑම ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් වශයෙන් සලකන්න. එතකොට ඒක නිසා ශිෂ්‍යයන්ගේ අරගල දීවරයන්ගේ අරගල විශේෂම උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාව අද කරන අරගල අතුරුදහන් කිරීම වලට විරුද්ධව ඉඩම් පැහැර ගැනීමට විරුද්ධව ඊළඟට මේ බලහත්කාරයෙන් මේ පන්සල් විහාර හදමින් ඒ උතුරු නැගෙනහිර පළාත් මේ බලහත්කාර සිංහල බෞද්ධකරණයකට ලක් කිරීමේ ක්‍රීමට විරුද්ධව දැන් කුරුඳුරුමලේ විහාරයට විරුද්ධව එතන ඒ කරන මේ මේ ඉතරවිතික ඉඩම් මංගල වලට විරුද්ධව දෙමළ ජනතාව කරන අරගල ත්‍රස්තවාදී ක්‍රියාවක් හඳුන්වන්න පුළුවන් ඒ මට්ටමේ මොකද ඒකට කිසිම බාධාවක් නැහැ කිසිම ආකාරයක සීමාවක් පනවලා නැහැ ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පුළුවන් මේ නියෝග කරන්න මේ සැකකරුවන් හොදවතවා ගන්න අර නිකන් මේ මේ මොකද කියන කොස්මෙටික් විවරයන් අරන් තිනවා ඒ කාල සීමාව මාස දෙකයි ඊළඟට මේ කලින් මාස තුනකට මුලින් ගිනව මාර්තු මාසේ නීති මාස තුනක් කියලා තිබිච්ච එක දැන් මාස දෙකට අඩු කරලා තියෙනවා ඊළඟට මේ මේ මහේස්ත්‍රාත්වරයෙකුට යම් අවස්ථාවක මේ මාස දෙක කාලෙන් පස්සේ සැකකරුවක මේ සාධාරණ හේතු මත නිදහස් කරන්න බලය දීලා තියෙනවා. සහ ඒ වගේම මේ දැන් කලින් පරණ ත්‍රස්තවාදී වැළකීම් පනතේ යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් ඉහළ නිලයකට ධාරියෙකුට කරන ප්‍රකාශයක් කට උත්තරයක් වශයෙන් සාක්ෂියක් වශයෙන් සැකකරුවට විරුද්ධව පාවිච්චි කිරීම පුළුවන්කම තිබුණා. දැන් අලුත් කෙටුම්පතේ ඒක නැහැ. ඒක තාලින් වැදගත් පියවරයක්. හැබැයි ඒවා කොස්මෙටික්. කොස්මෙටික් කියන්නේ ඒ නිශ්චිත කාරණේ විතරයි. ඒක සමස්තය අදාළ වෙන්නේ නැහැ. සමස්තය මොකද්ද? මේ රටේ ජනතාවගේ අරගල ජනතාව නැගී සිටී මේ පාලනය කිරීම මර්ධනය කිරීම තමයි මේ ක්‍රියාවලිය සමස්ත බලාපොරොත්තුව. දැන් 2022 ජූලි 9 වෙනිදා ඒ ශිෂ්‍යයන්ගේ මූලිකත්වයෙන් ඇතිවෙච්ච අරගලයේ මේ ජනාධිපතිවරයා රටින් පන්න තනතුරෙන් පළවා හැරීම සඳහා ඇති කළ අරගලය මේ අලුත් නීති යටතේ මුළුමනින්ම ත්‍රස්තවාදී ක්‍රියාව බවට පත් කරන්න පුළුවන්. මොකද මේ හැටියට නීති අනුකූලව පත්වෙච්ච ජනාධිපතිවරයෙකු ආණ්ඩුවක් යම් දෙයක් කරන්න හෝ යම් දෙයක් නොකරන්න බල බලකිරණාකාරී ක්‍රියාවක් බලදම් කරන ආකාරී ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාව ගැනට වැඩිනවා මේ අලුත් පනත නීති යටතේ. එතකොට ජනාධිපතිවරයා බලෙන් පහ කරන්න නැත්නම් දැන් මේ මේ සෞඛ්‍ය හිටපු සෞඛ්‍ය මන්ත්‍රීට විරුද්ධව දැන් අවතරදීන විරෝධතා ඒ එක්තරා විදිහකට ත්‍රස්තවාදී ක්‍රියා හැටියට හඳුන්වීමට කිසිම බාධාවක් නැහැ මේ අලුත් නීතිය අනුව. ඒව අර්ථකථනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් අධිකරණය තමයි තීන්දුව කරන්නේ. ඒත් අධිකරණය තීන්දුව දෙනකොට අපේ රටේ නීති අපි දන්නවා සමාජයට මාස ගණන් අවුරුදු ගණන් ගියාට පස්සේ තමයි කෙනෙක් මේ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම පනත යටතේ සැකකාරයෙක් වශයෙන් රඳවා ගත්තාට පස්සේ නිදහස් වෙන්නේ. හොඳම උදාහරණ අපේ වසන්ත මුදලිගේ. ඔහු දවස් 160 ගණනක් මේ රඳවාගෙන ඉඳලා තමයි ඉතාම අසීරුවෙන් ආණ්ඩු නිදහස් කළේ නැහැ. මේ ඔහු නිදහස් කළේ නිදහස් කරු ලැබුවේ මහේස්ත්‍රාත්වරයා විසින්. එතකොට එවන් තත්ත්වයක් තුල මේ නීති ආණ්ඩුව ගේන්නෙම ඉදිරි කාලය තුල මේ දැංශීම වැඩබද්ධ පරිණාමයත් එක්ක මතුවලා තියෙන තත්ත්වය තුල ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හැම මිනිහෙක්ම දැන් ඉල්ලන්නේ හෙන ගාපිය කියලා කියන්නේ මේ ආණ්ඩුවට නිකන් විරෝධය නෙවෙයි මේ ආණ්ඩ පාලකයන්ට හෙන ගාපිය කියලා මිනිස්සු කියන්නේ. ඒ මට්ටමට ජනතාව තුල ජනතාව හිත් තුල වෛරය ක්‍රෝධය කැකෑරෙන මට්ටමක් ඇවිල්ලා තියෙන්නේ. මොකද ජනතාව ගැන බලන්නේ නැතුව පාලක සැප විඳිනවා. කිසිම සාකච්ඡාවක් කිසිම සංවාදයක් කිසිම ජනමතයක් නැතුව රතු මුහුදේ මේ නැව ආරක්ෂා කරන්න කියලා. මේ හමුදා නැව හමුදා වෙන ලෑස්ති කරලා තියෙනවා රුපියල් මිලියන 250ක් වියදම් කරලා. අර මොකද එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට මේ හැකියාව තියෙන මේ කලාපී ඉන්දියාව පාකිස්තානේ ඒ වගේ රටවල් එක්ක සාකච්ඡා කරන්න ඉපාය. එහෙම කිසිම දෙයක් නැතුව මොකද එහෙම පහර දෙන්නේ ලංකාව නැව වලට විතරද? ඒක කිසි දෙයක් බලන්නේ නැතුව මේ නැව යවන්න පාලකයා තන දිනුව කරන් තියෙනවා. ඒතොර එහෙම පාලනයක් එහෙම පාලකේ රට ගින්න පුළුවන්ද? ඒතොර එවන් ඒ ක්‍රියාවන්ට විරුද්ධව ජනතාවගෙන් නැගෙන විරෝධතා මොකද වෙන ආකාරයක ත්‍රස්තවාදී ක්‍රියාවක් මේ රටේ නැහැ. අපි ඔය ත්‍රස්තවාදී කියලා අඳුනගෙන හිටිය කිසිම ක්‍රියාවක් අද මේ රටේ නැහැ. එවන් ඒක නිසා මේ අපේ ඉල්ලීම මුලින්දම තිබුණේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පරණ අහෝසි කරන්න. ත්‍රස්තවාදයේ වැළ පීතියක අහෝසි කරන්න. අහෝසි කරනවා මිසක් ඒ වෙනුවට අලුත් නීතියක් පනවන්න මේ රට කිසිම කෙනෙක් ඉල්ලුවේ නැහැ. මේ පාලක පන්තිය අතලොස්සක් කර. ත්‍රස්තවාදයේ අලුත් නීතියක් පනවන්නේ කියලා මේ පාලක පන්තිය අතලොස්සක් කර වෙන කිසිම කෙනෙක් ඉල්ලා හිටින්නේ නැහැ මේ සමාජයේ.
මේ වට අහුසු කිරීම තමයි කාගෙත් ඉල්ලීම උනේ. ඒක නිසා අපි මානවිකම් ක්‍රියාකාරීන් හැටියට සිවිල් සංවිධාන වෘත්තීය සමිති සහ මාධ්‍ය ක්‍රියාකාරීන් හැටියට අපි මේ අලුත් නීතියට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒක ආණ්ඩුවට කියන සංශෝධන කරන්න බෑ. මේක මේ 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 සුදුහුණු ගාලා හරින නැත්නම් කොස්මටික් පියවර යන අරගෙන ඒක නීති හදන්න බෑ. ඒක නිසා මේ වරද සම්පූර්ණ ඉල්ලාස් කරගන්න. මෙහෙම පණතක් ගන්න අවස්ථාවක් නෑ. ඒකයි කාරණය. අපේ අපේ මතය වෙන්නේ මෙවැනි පණතක් ගේන්නට කිසිම අවස්ථාවක් නෑ අද මේ මොහොතේ. මේ මොහොතේ නෙමෙයි මේ මේ කාලවකවානේ එහෙම තත්ත්වයක් තිබුණ නෑ. ජනතාවගේ අරගලයන් අර. ඉතින් ජනතාව අරගලයන්ට ආණ්ඩුව බය නම් පාලකයෝ බය නම් මේ වගේ නීති ගෙනෙන එක يعني අපිට හිතා ගන්න පුළුවන්. කෙසේ වෙතත් අපි මේ රටේ නිදහස ජනතාවගේ පුරවැසියන්ගේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ ජනතාවට නිදහසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම සාධක කරලා තිබෙන නිදහසේ තව ක්‍රියාකාරකම් වල යෙදෙන්නට තියෙන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ ත්‍රස්තවාදීලකෙන් ත්‍රස්ත විරෝධී පනත වහා විවත් කර ගන්න ආයතන සාණ්ඩුවට බල කර සිටිනවා. ඒක දැන් පාර්ලිමේන්තුවට ට්‍රේවල් කරලා දැන් එතකොට අපි අන්වාර්මේට උරුදු නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නීතිය නෙමෙයි අපි කියා සිටින්නේ මේ පනත අහෝසි කිරීමට සහ ක්‍රියා කරන්න සහ ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටිනවා. හැම මන්ත්‍රීවරයෙකුගේම හැම මන්ත්‍රීවරයෙකුගේම තනිදම අපි ඉල්ලා හිටිනවා. මේ පනතට ඡන්දය දෙන්න එපා. මේක ඔබ අන්තිම වශයෙන් ඔබව ආරක්ෂා කරන්නේ නැහැ. මේක ආරක්ෂා කරන්නේ මේ ඔබත් යම් මේ රටේ පුරවැසියෙක් වශයෙන් ජීවත් වෙන යම් අවස්ථාවක් තියෙනවා නම් මේ වනත් වලට ඡන්දය දෙන්න එපා. මේක මේක ඉතා පැහැදිලිවම මේ රටේ ජනතාවගේ නිදහස මේ නිදහස අකුලා දමන ජනතාවගේ කටවලට ක්‍රියාකරම වලට අකුල දමන නීතියක් මේ ගේන්න යන්නේ. ඒක නිසා මේට විරුද්ධව පෙළගැසෙන්න කියන කාරණය අපි පොදුවේ ජනතාවට ආයාචනා කරමින් මේ වනතර අපේ විරෝධය බල කරමින් මේ වනත ඉවත් කර ගන්න අලස අපි ආණ්ඩුවට බල කර සිටිනවා. ඒ සඳහා මෙතනින් නොන මේ ආරම්භක පියවර මෙතනින් නොනවති අපි ඉදිරි කාලය තුලදී වෙනත් ප්‍රබල ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්නට කටයුතු කරමින් ඉන්න බව දැනුම් දෙන්න කැමතියි. ශ්‍රත ගමගේ ගැටසටහන් ප්‍රධානි #generation ආතන මිට කලින් කතා කරා වගේ මේ වගේ දිගින් දිගටම පවතින රජය අලුතෙන් නීති ප්‍රතිපත්ති සහ ඒ කියන්නේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමින් සිටිනවා. මේ පනත් කෙටුම්පත් අපි දකින ආකාරයට සහ අපිට දැනෙන ආකාරයට දිගින් දිගටම උත්සාහ කරන්නේ මේ රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් වලට බලපෑම් කරන්න, අයිතිවාසිකම් අහිමි කරන්න, නිදහසේ කතා කරන්න තියෙන අයිතිය, hina වෙන්න තියෙන අයිතිය, ගමනක් යන්න තියෙන අයිතිය, තමන්ගේ අයිතිනෙන් සටන් කරන්න තියෙන අයිතිය පව බාධා කරන්න ධර්ණ අනීතික ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහයක් ඇටියට අපි මේක දකිනවා. ඒ වගේම අපි මම විශේෂයෙන්ම කතා කරන්න කැමති දැනට යෝජිත මාර්ගගත ක්‍රමවේදයන් පිළිබඳ සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත්, එහෙම නැත්නම් ඔන්ලයින් සේෆ්ටි බිල් එක කියලා හඳුන්වන පනත් කෙටුම්පත්. මේ පනත් කෙටුම්පත විශේෂයෙන්ම අන්තර්ජාලය සහ ඔන්ලයින් ස්පේසස් කියන්නේ මේ රටේ තරුණ තරුණියන් භාවිතා කරන තැනක්. ගොඩක් අවස්ථාවන් ඔපචුනිටීස් අලුතෙන් දේවල් ඉගෙන ගන්න, අලුත් දේවල් කතා කරන්න, hina වෙන්න, මීම් ව්‍යාක්ෂා කරන්න, කොමඩි එකක් කරන්න, ඒ වගේ දේවල් වලට තියෙන තැන තමයි මේ ඉන්ටර්නෙට් එක, ඔන්ලයින් ස්පේස් එක, සෝෂල් මීඩියා කියන්නේ. යන්නේ ඒ ඉඩකඩ අද මේ රටේ තරුණ තරුණියන්ගෙන් අහිමි කරන්න ගන්න උත්සාහයක්. මේක රෙස්ට්‍රික් කරන්න මේ පනත් කෙටුපත විශේෂයෙන් භාවිතා කිරීමක් ඇති කරන්න පුළුවන් මේක ගෙනාවත්. ඒ වගේම අද පවතින සමාජ ආර්ථිකමය වටපිටාවෙ හින්දා අතිශයෙන්ම තරුණ තරුණියන් තරුණ තරුණියන්ට අතිශය බලපෑමක් ඇති වෙලා තියෙන යුගයක මේ වගේ තවදුරටත් ඔවුන්ව හිර කරන් ඉඳලා ඔවුන්ට තියෙන අයිතීන ඔවුන් තියෙන නිදහස අහිමි කිරීම තුළින් තවදුරටත් මේ රට කෙරෙහි ලොකු කලකිරීමක් මේ රටේ තරුණ ප්‍රජාවට ඇති වෙනවා විතරක් නෙමෙයි, අපි රටක් හැටියට මේ ගැටලුවෙන් එළියට යන්න අපිට අවශ්‍ය කරන නවෝත්පාදනය, අපිට අවශ්‍ය කරන ඉනෝවේෂන් එක, ක්‍රියේටිවිටි එක, ඒ හැම දෙයක්ම තාක්ෂණය හරහා ගේන්න තියෙන ඉඩකඩ බොහෝ විට අහිමි කරන්න දරුණු උත්සාහයක් ඇරෙයි තමයි අපි මේක දකින්නේ. ඒ වගේම රජය දිගින් දිගටම කියනවා මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගේන්නේ කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කියලා. හැබැයි ඒ ගැන සඳහන් වෙන්නේ වගන්ති දෙක වගේ ඉතා අතිශය අඩු ප්‍රමාණයක විතරයි. ඒ වගේම කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කරන්න අවශ්‍ය නීතිමය ප්‍රතිවිධාන දැනටමත් ගොඩක් තැන්වල තියෙනවා. දඬු නීති සංග්‍රහය ඇතුළු ගොඩක් නීති තියෙනවා. ඒ වගේම රජයේ ආයතන තියෙනවා. ඒ ආයතන වලට අවශ්‍ය පහසුකම්, ඒවට අවශ්‍ය කරන රිසෝර්සස් සහ ඒවට අවශ්‍ය කරන ට්‍රේනින් වගේ දේවල් සලසන්නේ නැතුව අලුතෙන්ම ඇයි මේ ආයතන සහ නව පනත් කෙටුම්පතක් ගේන්න හදන්නේ? ඒක සම්පූර්ණයෙන්ම ඒ කාන්තාවන් හා දරුවන් කියන එක බොරුවට පාවිච්චි කළා. ඇත්තටම මේ රටේ තියෙන නිදහස් හඬ
නැති කරන්න දරන උත්සාහ කැටියට තමයි අපි මේක දරන්නේ අපි මේක දකින්නේ ඒ වගේම මිට කලින් කිව්වා වගේ ඒෂියා ඉන්ටර්නෙට් කොලිෂන් එක මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙනවා ඔවුන් මේකට විරෝධය දිගින් දිගටම පාලා තියෙනවා ඒ වගේම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රධානීන් මේ පිළිබඳව අදහස් දක්වලා තියෙනවා මේකට විරෝධය පාලා තියෙනවා ඒ වගේම ජාත්‍යන්තර තාක්ෂණය පිළිබඳ සංවිධාන එකමුතුවක් ග්ලෝබල් නෙට්වර්ක් ඉනිෂියේටිව් එකත් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය පළ කරලා තියෙනවා ඉතින් දේශීයවත් ජාත්‍යන්තරවත් අතිශය විරෝධයට පත් වෙච්ච ක්‍රමවේදයක් පනත් කෙටුම්පතක් ගෙනල්ලා මේ රටේ පරම්පරා ගණනාවකටම ඇති නිදහසක් නැති කරන්න දරන උත්සාහයකට තියෙන්නේ මේක වහාම හකුලා ගන්න කියලා අපි රජයට බල කරන ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනාගෙම අපි ඉල්ලා හිටින්නේ මේකට තමන්ගේ විරෝධය පාන්න කියලා. අප්‍රේල් සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක අපි දකිනා පහුගිය කාල සීමාව තුළ රජය ගෙනාපු විවිධ අනපනත් විශේෂයෙන්ම රාජ්‍ය නවන සංවිධාන නියාමනය කිරීමේ පනත විකාශන අධිකාරී පනත ප්‍රතිසස්ත පනත වගේ අනපනත් එල්ල වෙච්ච සමාජයේ විරෝධයත් එක්ක යම් දුරකට අකුලගත් ස්වභාවයක් දැක්කා. නමුත් ඉතාම කඩිමුඩියේ මේ අනපනත් නැවත කරලියට ගේන ස්වභාවය තමයි අපි ඊයේ පාර්ලිමේන්තුවේ මේ සභාගත කිරීම තුළ දකින්නේ. ඒතකොට මෙතන විශේෂයෙන්ම අපි දකින කාරණයක් තමයි දැන් ආණ්ඩුව එකක් තමයි මේ මැතිවරණ වසරක් නිසාම දැන් මෙතන සාකච්ඡා වෙච්ච විදිහටම බරපතල විදිහට ඒ තොරතුරු සමාජගත කිරීම වළක්වන්න. මොකද අපි දන්නා වර්තමාන රජය ජනතාව තුළ ප්‍රතික්ෂේප වීමත් එක්කම උන්ට උන්ගේ බල ව්‍යාපෘතිය සඳහා සිද්ධ වෙන වෙනත් උපක්‍රම වලට යන. ඒ නිසා මේ අවශ්‍ය විදිහට අර්ථකථනය කිරීම සඳහා ඉඩකඩ තියෙන මේ ප්‍රතිසස්ත වනතේ වගන්ති පාවිච්චි කරලා හුඟක් වෙලාවට බංග්ලාදේශයේ වෙච්ච විදිහේ පන්නේ වර්ධනකාරී මැතිවරණ මෙහෙයුමකට යන්න ගන්න උත්සාහයක ප්‍රතිඵලයක්ද මේ අනපනස් කඩිමුඩිය ගේන්නේ කියන ගැන සාධාරණ සයක් අපිට මත වෙනවා. මොකද මෙවැනි උදාහරණ ඉතිහාසය පුරා වුණ තරම් තියෙනවා. Tamanta අවශ්‍ය දායක වටපිටාවක වුන් කිසිදු ලැජ්ජාවකින් තොරව සියලු උපාය උපක්‍රම පාවිච්චි කරපු දේශපාලන පක්ෂ තමයි කරලියේ ඉන්නේ. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් තියෙන පස්ස තමයි වැට් බදු වැඩි කිරීමත් එක්ක ජනතාව ඉතාම ඉක්මනින් Tamanta සිද්ධ වෙනවා හැමෝටම පාරට බහින්න. ඒතකොට මේකට මුණ දෙන්නේ කොහොමද? ඒතර මේ தත්ත්වය මර්ධනය කිරීම සඳහා අර අනපනත් අනීතික විදියට භාවිතා කිරීමේ උත්සාහයක නියැලෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. අනිත් කාරණේ තමයි දිගින් දිගටම ආර්ථික මර්මස්ථාන වගේම රටට විදේශ විනිමය ගැන වටිනා සම්පත් කිසිදු හිරිකිතකින් තොරව විකුණගෙන යන ස්වභාවය තුළ මතුවෙන සමාජ විරෝධය ඒත් එකම තියෙන ආර්ථික පීඩනයත් එක්ක වෘත්තීය අයිතීන් වෙනුවෙන් සිද්ධ මැදිහත් වීම එක්ක එන සමාජ විරෝධයේ ආණ්ඩුවට මුහුණ දෙන දින එකම විකල්පය තමයි මේ මර්ධනීය අනපනත් වලට මුවා වෙලා අවශ්‍ය කරන තමන්ගේ බලවපසරිය තහවුරු කර ගැනීමේ උත්සාහය. ඉතින් මෙතනදී තියෙන අවාසනාවන්ත තත්ත්වය තමයි විපක්ෂයේ ඉන්නකොට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීෝ කියලා අර්ථ දක්ව ගන්න දේශපාලන නායකයෝ තමන්ට බලය ලැබුණාම මාකොස් පන්නේ ගමනක් තමයි යන්නේ. ඉතින් අපි ඉල්ලන්නට කැමති සියලු දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මේ මර්ධනීය අනපනත් වලට අත උස්සලා ඔබ මේ ජාතික අපරාධයක කොටස්කරුවන් වන්නට එපා. මේම අනපනත් පරාජය කිරීම සඳහා තමන්ට හැකියාව ලැබෙන පළවෙනි මොහොතේදීම තමන්ගේ හරු සාක්ෂියට එඟව තීන්දුව ගන්න කියන ඉල්ලීම සිවිල් සංවිධාන විදියටත් මානවිකම් ප්‍රියාදරයන් විදියටත් අපි ඉල්ලා සිටින්නට කැමතියි.